සම්මා සම්බුදු සරණයි සිළු දෙනාටම බෞද්ධ රූපහණිය පොති සන්නිවේදනය කරන උතුම් වූ දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ දම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්ජපාද කොරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. මතුගම මහකළු පහන ලිහිණියාවේ පදිංචි විද්‍යාරත්න කුමාරගේ මහතා සහ බිරිඳවන පුෂ්පාරංචනි මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි සද්ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම සන්නිවේදනය කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ. එසේනම් අප කෙරේ මහත් කරුණාවෙන් මෙතැන සිට සද්ධර්ම දේශනාව පවත්වන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා. ඊට ප්‍රථමයෙන් අපි සියලු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුනාද පවත්වා තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි සියලු දෙනාම බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතනයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත්
ධර්මානුකූලව නිවැරදිව ගොඩනගාගත් මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධීන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතරවීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි දහම් මුතුවැල මෙම ධර්ම දේශනා මාලාව තුළින් අපි පහුගිය කාලයේ පුරාවටම සාකච්ඡා කළේ උතුම් වූ පෝතලිය කියන සූත්‍ර දේශනාව. ඒ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා 12ක් අපි මේ වෙනකොටත් සිදු කරන්නට යෙදුණා. ඒ සූත්‍ර දේශනාව ඇසුරින් සිදු කරනු ලබන 13වෙනි ධර්ම දේශනාව සඳහායි මේ සදැහැති පිරිස මේ දායකත්වයේ අරගෙන කටයුතු කරනු ලබන්නේ. සමහර විට ඒ සූත්‍රයේ ඇසුරින් සිදු කරන අන්තිම ධර්ම දේශනාව මේ ධර්ම දේශනාව. මේ දේශනා මාලාවක් හැටියට මේක දිගටම කරගෙන යන නිසා අපි දීර්ඝ සූත්‍ර සාකච්ඡා කරනවා දේශනා කීපයක් හැටියට. ඉතින් ඒ ධර්ම දේශනා මේ පින්නතුන් අහන නිසා මෙහි මුල සම්බන්ධයේ ගොඩනගා ගන්න අපි ඇයට හැකියාව තියෙනවා. සෑම සෙනසුරාදාවකම සහ ඉරිදා දවසක මේ දේශනා ප්‍රචාරය වෙන නිසා මේ උතුම් වූ පෝතලිය සූත්‍ර දේශනාවෙන් ගිහි සංයෝජනයන්ගෙන් මිදෙන්නේ කොහොමද කියන කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට දේශනා කරන්නට යෙදෙන්නේ. පින්නතිනේ තව විදිහකට සඳහන් කළොත් මේ සූත්‍රයේ පුරාවටම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ. ඉතින් අපි අද ධර්ම දේශනාවේදී සාකච්ඡා කරමු මේ සූත්‍රයේ අවසානයේ භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ. කාමයන් පිළිබඳව උදාහරණ ගණනාවකින් භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේදී අපිට කාමයන්ගේ ආදීනව පැහැදිලි කළා. 12වෙනි දේශනාවෙන් අපි ඒ කරුණු සාකච්ඡා කළා. කාමයන්ගේ ආදීනව නම් පින්නතිනේ තව බොහෝ සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මජ්ඣිම නිකායේ සූත්‍ර ගණනාවකම දේශනා කරනවා. චූල දුක්ඛක්ඛන්ධ, මහා දුක්ඛක්ඛන්ධ මේ සූත්‍ර දෙකෙන්ම කාමයන්ගේ ආදීනව කාමය කොයිතරම් දුකයිද කියන කරුණු පැහැදිලි කළා. ඒ වගේම කාමයන්ගේ ස්වභාවය තවත් මනාව පැහැදිලි කරන සූත්‍ර ජාතක කතාවක් තමයි ජාතක පාළියේ තියෙන බිස කියන ජාතක කතාව. ඉතින් ඒ අතිරේක කාරණා හොයලා බලලා අහලා දැනගෙන කියවලා මේ කරුණ වලට එකතු කරගන්න අපිට තව පුළුවන්කම තියෙනවා. පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාමයන් පිළිබඳව උපමාවන් ටික දේශනා කරලා නැවත මේ දේශනාව ඉදිරියට පවත්වගෙන යමින් දේශනා කරනවා. මේ උපේක්ඛා සති පාරිශුද්ධියට පැමිණිලා නොඑක් ආකාරයෙන් පෙර සිටි ආකාරයන් අනුස්මරණය කරනවා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවට අනුව ප්‍රතිපදාවේ නියලිලා ඉදිරියට ගමන් කරන කෙනෙක් උපේක්ඛා සති පාරිශුද්ධියට පැමිණිලා තමන් පෙර ජීවත් වුන ජීවිත පිළිබඳව නැවත වතාවක ආවර්ජනයක යෙදෙනවා. අනුස්මරණය කරනවා. ඒ කියන්නේ පෙර ජීවිත මෙනෙහි කරන්න පුළුවන් තැනට දැන් දියුණු වෙච්ච කෙනෙක් ගැන තමයි මේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ. එතකොට මේ අතීත ජීවිත පිළිබඳව ආවර්ජනය කරනකොට චතුර්ථ ධානයට පැමිණීම පුබ්බේ නිවාසානුස්සති ඥානය
ප්‍රත්‍යක්ෂ කරගත්ත කෙනෙක් ගැනයි මේ සඳහන් කරන්නේ. ඒ තුලින් පින්නතුනි සඳහන් කරන අතීත ජීවිත එකක් දෙකක් තුනක් විතරක් නෙමෙයි, පහක් දහයක් පහළවක් විස්සක් එතනින් නතර වෙන්නේ නැහැ, සීයක් දාහක් අතීත ජීවිත කෝටි ගණන් ප්‍රකෝටි ගණන් කල්ප ගණන් ආවර්ජනය කරලා බලන්න පුළුවන්කම මේ තත්ත්වයට පත්වෙච්ච උත්තමයකට තියෙනවා කියලා දේශනා කරනවා. ඉතින් ඒ කරුණු අපි ධර්මයේ තුලින් ඕන තරම් අහලා තියෙනවා. ලෞතුරා භාග්‍යතුන් වහන්සේට අතීතයේ පිළිබඳව කරන් ආවර්ජනය කිරීමේ සීමාවක් නැහැ. කල්ප කෝටි ප්‍රකෝටි ගණන් ආවර්ජනය කළා කියලවත් ඒ ආවර්ජනය කිරීමේ සීමාවක් නැහැ. පසේබුදුරජාණන් වහන්සේ නමකට නම් පුළුවන්කම තියෙන්නේ මහා කල්ප අසංඛ්‍ය දෙකකුත් තවත් මහා කල්ප ලක්ෂ එකක්. එච්චරයි අතීතයට බලන්න පුළුවන්. අග්‍රශ්‍රාවකයන් වහන්සේට මහා කල්ප අසංඛ්‍ය එකකුත් තවත් ලක්ෂය. අසූ මහ ශ්‍රාවකයන් වහන්සේට මහා කල්ප ලක්ෂයක් අතීතයට ආවර්ජනය කරන්න පුළුවන්. ඒ කියන්නේ පින්නතුනි තමන් පාරමිතා පුරපු කාලය අතීතයට බලන්නත් පුළුවන්, ඒ විදිහටම ඉදිරිය බලන්නත් පුළුවන්. තමන් වහන්සේ ඉදිරියට නැතත් ඉදිරිය බලන්නත් පුළුවන්. ඉදිරියට නැතත් කියලා සඳහන් කළේ දැන් මේ තත්ත්වයට පත්වෙච්ච රහතන් වහන්සේ නමක් අය ඉදිරි ජීවිතයක් නැහැ නේ මේ ජීවිතෙන් පස්සේ. නමුත් ඉදිරියේ තියෙන ඕන දෙයක් ඒ කාලය තුළ කියන්න පුළුවන්කම තියෙනවා. එතකොට පින්නතුනි අනාගත ජීවිත නැත් අතීත ජීවිත අපි ආපස්සට බලනකොට තමන් අතීතයේ කොයි කොයි ආත්මවල ජීවත් වුණාද, ආත්ම කීයක රජ වෙලා හිටියද, ආත්ම කීයක සක්විති වෙලා හිටියද, ආත්ම කීයක බැල මෙහෙවරකම් කරමින් ජීවත් වුණාද, ආත්ම කීයක් අනුන් යටති කුලී වැඩ කරලා ජීවත් වුණාද, ඉතාම දුක්ඛිත ආහාර පානවත් නැති අනුන්ගෙන් ඉල්ලගෙන යාචකයෝ හැටියට ජීවත් වෙච්ච ජීවිත අතීතයේ කොච්චර ගෙවන්න ඇද්ද, දෙවියන් වෙලා කොච්චර ආත්මවල ඉන්න ඇද්ද, බඹුන් වෙලා කොච්චර ආත්මවල ඉන්න ඇද්ද, මේ සියල්ලම ආවර්ජනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයිනේ පින්නතුනි අපි තිරිසන් වෙලා හිටපු ආත්ම, තිරිසන් කියලා ගත්තාම විවිධාකාර තිරිසන් ඉන්නවා. මේ ලෝකේ ජීවත් වෙන තිරිසන් සත්තුන්ගේ ප්‍රමාණය මුළු ජීවිත කාලයකටවත් කතා කරලා ඉවර කරන්න බෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඔය අපි ප්‍රිය කරන සහ අප්‍රිය කරන නොයෙක් තිරිසන් ආත්මවල අපි ආත්ම සිය දහස් ගණන් ලක්ෂ ගණන් ඉඳලා තියෙනවා. පණුව වෙලා ඉඳලා තියෙනවා. වැසිකිලි වලවල් වල ඉඳලා තියෙනවා. ඉහෙඬ මැස්සෝ වෙලා ඉඳලා තියෙනවා. මලකුණක් නරක් වෙනකොට ඒකෙම උපදින සුදු පාට පණුව කෝටි ගණන් ඒක කකා ජීවත් වෙනවා. ඉතින් අපිත් එහෙම මලකුණු කකා ජීවත් වෙච්ච ආත්ම ගණන නිමක් නෑ පින්නතුනි. අසුචි ගොඩේ හැදිලා අසුචියම කකා ජීවත් වෙලා ඒ අසුචිය වේලෙනකොට ඒකෙම වේලිලා මිය ගියපු ආත්ම ඉවරයක් නෑ සංසාරේ. ජලය ආශ්‍රය කරගෙන හිටපු ජීවිත, මඩ ආශ්‍රය කරගෙන හිටපු ජීවිත, මලකුණු අසුචි ආශ්‍රය කරගෙන ගෙවපු ජීවිත, මැස්සෝ මදුරුව වෙලා ගෙවපු ජීවිත, ඉගිලෙන සත්තු හැටියට ගෙවපු ජීවිත නිමක් නෑ පින්නතුනි. ගවයෝ වෙලා ඉපදිලා, එළුවෝ බැටළුවෝ වෙලා ඉපදිලා, මූවෝ ගෝන්නු වෙලා ඉපදිලා, අනුන්ගෙන් මැරුම් කාපු වාර, බෙලි කැපුම් ලැබපු වාර සීමාවක් නෑ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ඉන්නේ මිනිස්සු, මේ සත්තු වෙලා ඉන්නේ පෙර මිනිස්සු. ඇයි සත්තු වෙන්න යෙදුනේ, මිනිස්සු වෙලා ඉඳලා සත්තු වෙන්න යෙදුනේ ඇයි?
ඒ සත්තුත් පින්නතින අපි වගේම මනුස්ස ජීවිත ගෙව්ව කියන එක නිභාගිතුන් වහන්සේ මේ දේශනා කරන්නේ. අපි වගේම මනුස්ස ලෝකේ ඉපදුන, අපි වගේම හැදිල වැඩිල පෝෂණය වුණ, අපි වගේම ඉගෙන කියාගත්තා, අපි වගේම රැකී රක්ෂා කෙරුවා, ගෙවල් දොරවල් හැදුව, යාන වාහන අරගත්තා, ආවාහ විවාහ වුණා, දරුමල්ලු හැදුව, මේ කළ යුතු හැම දෙයක්ම කලට වෙලාවට කරන්න හොඳට මතක තිබුණා. සැලසුම් කරගෙන ඒවා කලට වෙලාවට කළා. නමුත් මේ මිනිස්සුන්ට එකක් අමතක වෙලා තිබුණා. මොකක්ද අමතක වෙලා තියෙන්නේ? සිල් රකින්න අමතක වෙලා. ඒකේ ප්‍රතිඵල හැටියට තමයි මේ සතර අපායේ ඉපදිලා තියෙන්නේ. ඉතින් තිරිසන් ලෝකෙන් පස්සේ ප්‍රේත වෙලා ඉපදුනා, අසුර වෙලා ඉපදුනා, නිරය ලෝකවල ඉපදුනා. ඒ කාරණාව පැහැදිලි කරන්නේ කය බිඳීමෙන් පස්සේ අපාය සහිත, දුක්ගති සහිත, විනිපාත සහිත නිරය ලෝකවල ඉපදුනා. ඒ පින්නතිනි අපාය කියලා කියන්නේ, අපාය කියලා කියන්නේ සැපයක් නැති, සැප පහව ගිය තැන. මිනිසුන්ටත් දුක තියෙනවා. ඒ වුණාට දුක අතරේ සැපකුත් තියෙනවා. තිරිසන් සත්තු අතරත් ඔවුන් භුක්ති විඳින යම් සැපයකුත් තියෙනවා. නමුත් පින්නතිනි අපාය නම් කවදාවත් ඇහි පිල්ලන් ගහන මොහොතක්වත් සැපයක් නැහැ. එක දිගට පිච්චෙන්න තමයි තියෙන්නේ. දුක්ගති කියලා කියන්නේ ඉපදීම් අතර ඊටාම පහත් උපතක්. ඒකයි දුගති කියලා කියන්නේ. ඉපදීම් අතර ඊටාම පහත් උපතක්. විනිපාත කියලා කියන්නේ අකමැති ලෙස ඇදගෙන ගෙනත් දානවා කියන එකයි. විනිපාත කියන්නේ ඒකයි. අකමැති විදිහට ඇදගෙන ගිහිල්ලා දානවා. අපි කවුරුත් කැමති නෑනේ නිරේට යන්න. මේ සතර අපායේ කොහේ යන්නත් අපි කැමති නෑ. නමුත් දේවදූත ආදී සූත්‍රවල භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ නිරයට එළඹෙන සත්තු මැරිලා ගිහිල්ලා නිරයට එළඹෙන අය. ඒක පාරම නිරයට එළඹෙනව නෙමෙයි. අපි නිතර අහනවනේ යමරජ්ජුරුව කියන කතාව. ඉතින් යමරජ්ජුරුව ළඟට පමුණුවලා යම රජ්ජුරුවොත් කැමති නෑ කියනවා පින්නතිනි නිරයට එනවට. ඒ තරම්ම දුක් සහිතයි. ඒ නිසා කරගත්ත පිනක් දේවදූත සූත්‍රයේ කාරණා ගොඩක් පැහැදිලි කරනවා. දේවදූතයෝ පස් දිනක් ගැන යම රජ්ජුරුව විමසලා ඒ කරුණු පිළිබඳව කතා කරලා ඊට පස්සේ තමන් කරපු පින්කම් මතක් කරලා දෙනවා. පින්කමක් මතකද කියලා අහනවා. අකුසලයේ බලවත් නිසා සමහර නිරිසත් නිරේ උපදින්න යන අයට කරපු පින්කම් මතක නැහැ. සමහර අයත් නම් එහෙම අහනකොටම තමන් කරපු පිනක් මතක් වෙලා වහා මෙතනින් ඉවත් වෙනවා කියලා කියනවා. යමරජ්ජුරුව කොච්චර අනුකම්පා සහගතද එහෙම හිතහම තමන් කරපු පිනක් ඔවුන්ට මතක් වෙන්නේ නැතිකොට යමරජු මතක් කරලා දෙනවා කියලා කියනවා. නුඹ අහවල් කාලෙක මේ විදිහේ පින්කමක් කළා මතකද කියලා. කර්මය බලවත් වැඩි නම් මතක් කරලා දුන්නත් මතක නැහැ කියලා කියනවා. එහෙමනම් ඇදගෙන ගිහිල්ලා නිරේටම දානවා. ඉතින් ඒ වගේ කරුණ දේවදූත සූත්‍රයේ වෙනම පැහැදිලි කරනවා. නමුත් මෙතන විනිපාත කියලා කියන්නේ අකමැති ලෙස ඇදගෙන ගොස් දානවා කියන අර්ථයෙන් අපාය සහිත, දුක්ගති සහිත, විනිපාත සහිත මේ නිරේ ඉපදෙනවා කියලා සඳහන් කරනවා. පින්නතිනි තවත් පිරිසක්, තවත් සත්ව පිරිසක් කාය සුචරිතය, වාක් සුචරිතය, මනෝ සුචරිතය සහිතව සම්මා දිට්ඨියේ යෙදෙමින් ආර්ය උපස්ථාන කරමින් කය බිඳීමෙන් පසු සුගතියට එළඹෙනවා. දුගතියට එළඹෙන්නේ කවුද? කාය සුචරිතේ නැති, වචී සුචරිතේ නැති, මනෝ සුචරිතය නැති. ඒ කියන්නේ මේ තිදොර සංවර නැති. දැන් අපි තිදොර මොනවද කියලා
දන්නවා. තිදොර මූලික කරගෙන කරන අකුසල් තියෙනවා දහයක්. ඒ දහය මොනවද කියලත් මේ බණහන පින්නතුන් දැන් දන්නවා. කය මූලික කරගෙන තුනක් කරනවා. ප්‍රාණඝාතයයි, අදත්තාදානයයි, කාම මිත්‍යාචාරයයි. වචනේ මුල් කරගෙන අකුසල් හතරක් කරනවා. බොරු කියනවා, කේලං කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. හිත මූලික කරගෙන කර්ම තුනක් රැස් කරනවා. අවිද්‍යාවයි, ව්‍යාපාදයයි, මිත්‍යා දෘෂ්ටියයි. පින්නතිනි බණවලට මේවා කොච්චර අහලා තියෙනවද? ඒ කොච්චර අහලා තිබුණත් අපිට තවම බැරි වුණා මේ තිදොර සංවර කරගන්න. ඉතින් මේ දේශනාවෙත් මේ පැහැදිලි කරන්නේ තවම බැරි වුණා නම් තමන් අසාර්ථකයි. අපි ජීවිතයක සාර්ථකත්වය හොයන්න උත්සාහ කරනවා. නමුත් ලෞකික සාර්ථකත්වය හොයන මිනිස්සු ආධ්‍යාත්මික සාර්ථකත්වය ගැන හොයන්නේ නැහැ. ලෞකිකත්වයේ සාර්ථකත්වය හොයන අතරතුරත් අපි මෙරිලා යනවා. සාර්ථක වෙන්න ඔන්න මෙන්න කියලා ලැහැත්ති වෙනකොටත් මෙරිලා යනවා. සමහරලාට අපි හොයන සාර්ථකත්වය හොයාගන්නම බැරි වුණා. සමහර කෙනෙක් ලෞකික ජීවිතය තුළ අතිසාර්ථකයි, නමුත් ලෝකෝත්තර ජීවිතය තුළ අන්තිම අසාර්ථකයි. ඒ අසාර්ථක භවයේ ප්‍රතිඵල තමයි ඔය තිරිසං ලෝකේ අපිට පේන්නේ. ප්‍රේතයෝ අපිට පේන්නේ, අසුරයෝ අපිට පේන්නේ, නිරිසත්තු අපිට පේන්නේ. නමුත් තිරිසං ලෝකේ දිහා බලලා තමන්ගේ ජීවිතයට කොච්චර පණිවිඩයක් ගන්න පුළුවන්ද? නමුත් අපි තාමත් යෙදුනේ නැහැ. එතකොට මේ තිදොර යමෙක් මනාව සංවර කරගත්තා නම් ඔහු මෙලව මනාව සාර්ථක පුද්ගලෙක්. ඔහුගේ මෙලව සාර්ථකයි කියලා කියන්නේ ඒකාන්තයෙන් පරලෝ සාර්ථකයි. එහෙනම් කාය සුචරිතය, වචී සුචරිතය, මනෝ සුචරිතය, ආර්ය උපස්ථානය මේ වගේ දේවල් සුගති ලෝකවලට විශේෂයෙන් එළඹෙන්න හේතු වෙන කාරණා කියලා දේශනා කරනවා. මිනිසයන්ගේ මනස ඉක්මවන ලද දිවසින් සත්වයන්ගේ උසස් පහත් උප්පත්තීන් මනාව දකිනවා. මෙන්න මේ විදිහට ආර්ය ශ්‍රාවකයා උපේක්ඛා සිහි පිරිසිදු චතුර්ථ ධානයට පැමිණිලා. උපේක්ඛා සති පිරිසිදු චතුර්ථ ධානයට ආර්ය ශ්‍රාවකයා විසින් පැමිණිලා කෙලෙස් නැති නිකෙලෙස් විමුක්තියෙන්, ප්‍රඥා විමුක්තියෙන් මේ ජීවිතයෙන් ස්වකීය ශක්තියෙන් මනාව අවබෝධ කරගෙන, මේ ලෝකය මනාව අවබෝධ කරගෙන විශේෂයෙන් සම්පාදනය කරගෙන වාසය කර, කුසල් අකුසල් මනාව හඳුනගෙන, මෙලව පරලොව මනාව හඳුනගෙන, මේ සසර පිළිබඳව මනාව දැකලා හඳුනගෙන, සංසාරයෙන් මිදෙන වැඩපිළිවෙලක මනාව යෙදෙමින් වාසය කරනවා භාග්‍යතුන් වහන්සේට කීකරු ශ්‍රාවකයා. මෙන්න මේ ත්‍රිවිද්‍යා තියෙනවා නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ගෘහපතිය යමෙක් තුල මේ ත්‍රිවිද්‍යාව තියෙනවා නම් ආර්ය විනයේ සියල්ලෙන් සියල්ල සියලු ආකාරයෙන් සියල්ල ව්‍යවහාර සමුච්ඡේදනය වෙනවා කියලා. එතකොට පින්නතින මේ ව්‍යවහාර සමුච්ඡේදය කියන කාරණාව අපි මේ දේශනාවේ මුල කතා කරලා තියෙනවා. ඉතින් යමෙක් තුල ත්‍රිවිද්‍යාව තියෙනවා නම් මේ ආර්ය විනයේ සියල්ලෙන් සියල්ල සියලු ආකාරයෙන් සියල්ල ව්‍යවහාර සමුච්ඡේදනය වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා අපේ භාග්‍යතුන් වහන්සේ පෝතලිය ගෘහපතිට නැවත ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. තංකින් මඤ්ඤසි ගහපති යතා අරියස්ස විනයේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං වෝහාර සමුච්ඡේදෝ හෝති. ඔබට කොහොමද හිතෙන්නේ ගෘහපතිය, ආර්යන්ගේ විනයේ සියල්ලෙන් සියල්ල සියලු ආකාරයෙන් සියල්ල ව්‍යවහාර සමුච්ඡේදනය වෙනවද? අන් එහෙම ඇහුවහම ඔහු සඳහන් කරනවා අපිනිත්වං ඒව රූපං ව්‍යවහාර සමුච්ඡේදං අත්තනී සමනුපස්සචි. ගෘහපතිය, නුඹටත්
නුඹ කෙරෙහි මෙවැනි ව්‍යවහාර සමුච්ඡේදයක් පේන්න තියෙනවද? පින්නතිනි, ඔය පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේ ළඟට ආවහම මම සූත්‍රයේ මුල මතක් කරන්නේ මෙතන සම්බන්ධ වෙන්න ඕන නිසා. භාග්‍යතුන් වහන්සේ ගෘහපතිය කියලා ආමන්ත්‍රණය කරනවා. මේ පෝතලිය කැමති නෑ තමන්ට ගෘහපතිය කියලා කතා කරනවට. ඒක භාග්‍යතුන් වහන්සේට සඳහන් කරනවා. මට ගෘහපතිය කියනවට මං කැමති නෑ. මම ගිහි බැඳීම් වලින් අයින් වෙච්ච කෙනෙක්. එහෙනම් මං තවත් ගෘහපතියෙක් නෙමෙයි කියලා. එතකොට තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ ගෘහපතිය මේ ආර්යන්ගේ විනයේ ගිහි බැඳීම් වලින් මිදුණ කියලා කියන්නේ ඕකට නෙමෙයි කියලා. ඔහු කරුණු කීපයක් ඉදිරිපත් කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඕකට නෙමෙයි ගිහි බැඳීම් වලින් මිදුණ කියලා කියන්නේ. ගිහි බැඳීම් වලින් මිදුණ නම් මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා තමයි මේ සූත්‍රයේ දේශනා කරන්නේ. ඉතින් මේ සියලු කරුණු දේශනා කරලා තමයි භාග්‍යතුන් වහන්සේ අහන්නේ ඔබට කොහොමද හිතෙන්නේ ගෘහපතිය ආර්යන්ගේ විනේ සියල්ලෙන් සියල්ල සියලු ආකාරයෙන් සියල්ල ව්‍යවහාර සමුච්ඡේදය වෙනවද? ගෘහපතිය නුඹටත් නුඹ කෙරෙහි එවැනි ව්‍යවහාර සමුච්ඡේදයක් තියෙනවද? මම මෙතෙක් වෙලා ගෘහපතිය නුඹට දේශනා කළා වගේ මේ ශාසනයේ ව්‍යවහාර සමුච්ඡේදය කොයි වගේද? මම ඒක නුඹට කියලා දුන්නා. දැන් නුඹ ගාවත් ඒ වාගේ ව්‍යවහාර සමුච්ඡේදයක් තියෙනවද කියලා තමයි අහන්නේ. එහෙම තියෙනවා නම් තමයි නුඹ ගිහි බැඳීම් වලින් මිදුණා කියලා කියන්න පුළුවන් වෙන්නේ කියලා සඳහන් කරාම කෝචාහං බන්ති පෝතලිය ගෘහපති කියන කෝචාහං බන්ති මම කවුද ස්වාමීනි? මේ ආර්යයන්ගේ විනේ ව්‍යවහාර සමුච්ඡේදය ගැන අහුවහම මට හිතෙනවා මම කවුද කියලා. يعني මේ තරම් ශ්‍රේෂ්ඨ ව්‍යවහාර සමුච්ඡේදයක් මට නැහැ කියලා කියන්නේ. පෝතලිය ගෘහපති භාග්‍යතුන් වහන්සේගෙන් ගෘහපතිය එහෙම අහලා කෝච අරියස්ස විනේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං වෝහාර සමුච්ඡේදු මේ ආර්යන්ගේ විනේ සියල්ලෙන් සියල්ල සියලු ආකාරයෙන් සියල්ල ව්‍යවහාර සමුච්ඡේදයේ කොතනද තියෙන්නේ? යම් තැනකද ස්වාමීනි මේ ශාසනයේ ව්‍යවහාර සමුච්ඡේදයේ තියෙන්නේ? ඒ ව්‍යවහාර සමුච්ඡේදයට අනුව මම කවුද ස්වාමීනි? මේ ආර්යයන්ගේ විනයට අනුව මම කවුද ස්වාමීනි කියලා අහනවා. තමන් ඊටාම පහත් තැනක ඉන්න බව ඔහු දැන් පිළිගන්නවා. නැවත සඳහන් කරනවා ආරකාහම් බන්ති අරියස්ස විනේ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං ඕහාර සමුච්ඡේදු ස්වාමීනි සියල්ලෙන් සියල්ල සියලු ආකාරයෙන් සියල්ල තියෙන ආර්යන්ගේ විනේ මෙම විවහාර සමුච්ඡේදයට අනුව මගේ විවහාර සමුච්ඡේදය අහසට පොළව වගේ මේ ශාසනයේ විවහාර සමුච්ඡේදයයි මම කතා කරන විවහාර සමුච්ඡේදයයි හරියට කොයි වගේද? අහසට පොළව වගේ ගැලපෙන්නේ. නැවත සඳහන් කරනවා ඒ වගේමයි ස්වාමීනි ගංගාවක එහා යුරයි මෙහා යුරයි වගේ ශාසනීය ව්‍යවහාර සමුච්ඡේදයයි මගේ ව්‍යවහාර සමුච්ඡේදයයි හරි දුරස් ස්වාමීනි. ඒක ළඟ නැහැ. ඒක සමාන නැහැ. බොහොම දුරස්. අන්න එහෙම ප්‍රකාශ කරමින් කියනවා මයංහි බන්තේ සබ්බේ අඤ්ඤතිත්තේ පරිභාජකේ අනාජානීයේව සමානී මම විසින් ස්වාමීනි පෙර අන්‍ය තීර්ථක පරිභාජකයන් නොදන්නා පුද්ගලයන් ඒ කියන්නේ අන්‍ය තීර්ථක පරිභාජකයන් ඔවුන් යමක් හරියට දන්නේ නැති අය සම්මා දිට්ඨිය නැති අය ස්වාමීනි මම ඒ නොදන්නා පුද්ගලයන් දන්නා අය කියලා හිතුවා මං ඒ හින්දා බණ ඇහුවේ ඔවුන්ගෙන් මේ ලෝකේ ගැන යථාර්ථය ගැන නොදන්න අය මම හිතාගෙන හිටියේ දන්න අය කියලා. නොදන්නා පුද්ගලයන් දන්නවායයි සිතුවා. ඊළඟට සඳහන් කරනවා නොදන්නා වූ අන්‍ය තීර්ථකයන්ට
දන්න අයට දන්න අය වගේ වැළඳිව්වා. මේ ලෝකයේ යහපත දකින්න නැති, සැබෑ සත්‍ය දකින්නේ නැති, මනා හික්මීම දන්නේ නැති, සසරින් මිදෙන මඟ නොදන්න අය දන්න අය කියලා හිතලා මම ඔවුන්ට දන් දුන්න කියලා කියනවා. ස්වාමීනි, නොදන්නා අන්‍ය තීර්ථකයන් දන්නා ස්ථානයේ පිහිටෙව්වා. ලෝකේ හැබෑ තතු නොදන්නා අය, ලෝකේ සියල්ල දන්නා අය කියලා මම කල්පනා කළා. ඒ සියල්ල දන්නා අයට දිය යුතු ගෞරවය මම මේ නොදන්න මිනිස්සුන්ට දුන්නා. ඒකයි මේ කියන්නේ. නමුත් දන්නා වූ භික්ෂූන් වහන්සේලා නොදන්නා අය ලෙස හිතුවා. ස්වාමීනි, ලෝකේ සැබෑ තතු මනාව දන්න ඒ ආර්ය මහා සංඝයා දිහා මම බලලා කල්පනා කළේ ඔවුන් මොනවද දන්නේ කියලා. නොදන්න අය දන්නවා කියලා හිතුවා, දන්න අය නොදන්නවා කියලා හිතුවා. නොදන්නා පිරිසකට දෙනවා වගේ තමයි අපි දන්නා වූ භික්ෂූන්ට දන් දුන්නේ. අපි සාමාන්‍ය ජීවිතේ ඉතා උසස් යැයි උතුම් යැයි සම්මතයට සලකන විදිහයි, යමක් ඉල්ලගෙන එන යාචකයෙකුට සලකන විදිහයි දෙකක් නෙපින්නතුනි. එතකොට මොහු මේ කියන්නේ මම ඒ ඉතා උසස් උතුම් උත්තමයන්ට සැලකිය යුතු විදිහට උසස් නැති ශ්‍රේෂ්ඨ නැති කෙලෙස් සහිත පුද්ගලයන්ට උසස් කොට සැලකුවා. කෙලෙස් නැති කරපු ආර්යයන් වහන්සේලට බොහොම පහත් කොට සලකලා දන් දුන්න කියන එකයි මේ කියන්නේ. දැනුම සහිත සංඝයා නොදන්නා වූ ස්ථානයේ තිබ්බා. බොහෝ දේ දන්න, අතීතයේ ගැන දන්න, අනාගතයේ ගැන දන්න, ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් අසංඛ්‍ය ගණන් දන්න, නැත්නම් කල්ප ගණන් අතීතයේ දන්න, කල්ප ගණන් අනාගතයේ කියන්න පුළුවන් ඒ ශ්‍රේෂ්ඨ සංඝයා මුකුත් නොදන්නා ඒ විදිහටයි අපි මෙතෙක් කල් හිතාගෙන හිටියේ. යමක් නොදන්නා අයම දන්නා අය කියලයි අපි දැක්කේ. නමුත් දැන් ස්වාමීනි, නොදන්නා වූ බ්‍රාහ්මණයින් නොදන්නා ස්ථානෙම තියන්න. මීට පස්සේ ඒ නොදන්නා වූ අය නොදන්නා තැනම තියන්න. නොදන්නා වුන් වළඳවන්නේ යම් ආකාරයෙන්ද ඔවුන් එලෙසින්ම වළඳවන්න. දැනුම සහිත පුද්ගලයන් භික්ෂූන් වහන්සේලා සුදුසු තැනම තියන්න. අජනේසි වතමේ බන්තේ භගවා සමනේසු සමන පේමං, භාග්‍යතුන් වහන්සේ ඒ කාන්තෙන්ම මට ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ප්‍රේමය උපදවන ලදී. ස්වාමීනී, මෙතෙක් කල් මං ඒ ශ්‍රේෂ්ඨ ශ්‍රමණ උත්තමයන් වහන්සේලා පිළිබඳව පැහැදීමක් තිබුණේ නෑ මට. නමුත් ස්වාමීනී, අද ඔබ වහන්සේ ඒ ශ්‍රමණ උතුමන් වහන්සේලා පිළිබඳව ඇති කරගත යුතු ශ්‍රමණ ප්‍රේමය මා තුළ ඉපදෙව්වා කියලා භාග්‍යතුන් වහන්සේ ළඟ ප්‍රශංසා කරනවා. සමනේසු සමන පසාදං, ශ්‍රමණයන් වහන්සේලා කෙරෙහි මනා වූ පැහැදීම මගේ හිතේ ඇති කෙරෙව්වා. සමනේසු සමන ගාරවං, ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණ ගෞරවය මගේ හිතේ ඉපදෙව්වා. ස්වාමීනි, අභික්කන්තං බන්තේ අභික්කන්තං බන්තේ සේයතාපි බන්තේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්චණ්ණං වා විවරෙය්‍ය මූල්හස්ස වා මග්ගං ආචික්කෙය්‍ය. පෝතලිය ගෘහපති කියනවා, ඉතාම කාන්තයි ස්වාමීනි, ඉතාම කාන්තයි. යම් හේකින් යටිකුරු කරන ලද භාජනයක් උඩුකුරු කළා වගේ. පින්නතුනි, භාජනයක් යටිකුරු කරලා ඒ භාජනයේ උඩට මොනතරම් ජලය වැක්කිරුවත් කවදාවත් යටිකුරු කරලා තියෙන භාජනේ පිරෙන්නේ නැහැනේ. එහෙනම් මෙවන් මිත්‍යා දෘෂ්ටි වැළඳගත් බ්‍රාහ්මණයන්ට මෙච්චරකල් සම්මා දිට්ඨික දහම කොච්චර අහන්න ලැබෙන්නේ නැද්ද? සම්මා දිට්ඨික ක්‍රියා කලාපයන් ගැන කොච්චර දැනගන්න ලැබෙන්නේ නැද්ද? නමුත් ඒ නිවැරදි දහම කොච්චර අහන්න ලැබුණත් හරියට කොයි වගේද යටිකුරු කළ භාජනයකට වතුර වක් කරනවා වගේ. ඒ දහම හිතේ රැඳුනේ නෑ, ඒක විශ්වාස කළේ නෑ, ඒක පිළිගත්තේ නෑ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඒකයි මේ කියන්නේ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය
මෙතෙක් කාලයක් යටිකුරු කරලා තිබිච්ච ඒ භාජනය අද ඔබ වහන්සේ උඩුකුරු කළා. අද ඉඳලා මේක ඒ ශ්‍රේෂ්ඨ ධර්මයෙන් පිරුණා. අනාගතයට මේ ශ්‍රේෂ්ඨ ධර්මයෙන් මේ හිත පිරෙනවා. ආර්යන්ගේ දේශනාව හැමදාම මින් පස්සේ බාරගන්නවා, පිළිගන්නවා. මූල් හස්සවා මග්ගං ආචික්කෙය්‍ය සඳහන් කරනවා, ස්වාමීනී භාගිතුන් වහන්සේගේ දේශනාව මට බොහෝ ප්‍රයෝජනවත් වුණා. ස්වාමීනී බණ අහන කෙනා පිළිගන්නේ නැත්නම් දේශකයා කොයිතරම් දේශනා කළත් අසන්නා පිළිගන්නේ නැත්නම් ඒකේ තේරුමක් නැහැ. එහෙනම් ඔහු කියන්නේ මෙතෙක් කල් අපිත් ඇහුවා. නමුත් ඒක පිළිගත්තේ නැහැ. හැබැයි මට හිතෙනවා වර්තමානයේ අපිටත් පෝතලී ගෘහපතිගේ මේ ප්‍රකාශය හරි වටිනවා කියලා. අපි ජීවිත කාලේ කොයි තරම් බණ අහලාද? නමුත් පින්නතුනි තාම බැරි වුණා නම් පන්සිල් ටික ආරක්ෂා කරන තැනටවත් එන්න. ඒ කියන්නේ මේ භාජන කවදාවත් පිරිලා නැහැ. ඒවත් යටිකුරු වෙලා වගේමයි. එතකොට මේ වාගේ උතුම් දේශනා, මේ වාගේ උතුම් ප්‍රඥාවන්තයන්ගේ ප්‍රකාශ පින්නතුනි අපි අහගෙන හිටියට විතරක් මදි. ඒවා අපේ ජීවිතයටත් ගලප ගන්න ඕනේ. ඔහු හරි අපූර්වට ඒක ප්‍රකාශ කරනවා. බණ අහන කෙනා පිළිගන්නේ නැත්නම් දේශකයා කොයි තරම් දේශනා කළත් පිළිගන්නේ නැත්නම් වැඩක් නැහැ කියලා. අපි කොච්චර බණ කියන රටක්ද? මේ කොච්චර බණ අහන රටක්ද? නමුත් දවසින් දවස දවසින් දවස පිරිහෙනවා පේනවා මිසක් දියුණු වෙනවා පේන්නේ නැණි කොයි පැත්තෙන්වත්. ඉතින් ඒ හින්දා අපි පිළි අරගෙන නැහැ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. පින්නතුනි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව යම් කෙනෙක් මනාව පිළිගත්තා නම් ඔවුන්ගේ ජීවිත බොහොම සතුටින් මියදෙන ජීවිතය. එවන් අය ජීවත් වෙන සමාජය ඉතාම දියුණු සමාජයක් බවට පත් වෙනවා. අඩුම තරමේ ආචාර ගෝචර විදියක්වත් අපි ළඟ දියුණු නෑ. සමහර වෙලාවට අපේ අය කියන්නේ පැය 24ම බණ අහනවා කියලා. සමහරලාට මුළු තැන්ගෙට යනකොට ගුවන් විදුලියේ බණ ඇහෙනවා. සාලෙට එනකොට රූපවාහිනියේ බණ යනවා. නිදාගන්න යහනට ගියහම ඉහෙ ඉද්දර දුරකතනින් බණ අහනවා. නමුත් ඉවසීම නැහැ, කරුණාව නැහැ, මෛත්‍රිය නැහැ. ඇහුවට ඇහුවට මොකවත් ජීවිතවලට එකතු වෙලා නැහැ. තව කෙනෙකුට වින කටින්නේ කොහොමද? තව කෙනෙක් ඉහළට යනකොට පහළට ඇදලා දාන්නේ කොහොමද? සමහරලාට අපි යනකොට කෙනෙක් පාර මාරු වෙනකන් අපිට ඉවසගෙන ඉන්න බෑ. අපිට හරියට කේන්ති ගිහිල්ලා වාහනයක නම් සමහරලාට නලාව නාද වෙනවා මුළු පැත්තටම කරදර වෙනකන්, පාර මාරු වෙනකන් ඉවසන්න බෑ. කෝටි ගණන් වටිනා වාහනයක ඉතාම සැප සහිත ආසනයක තමයි යන්නේ. නමුත් ඒ කෝටි ගණන් වටිනා ආසනේ සැපය ඔහුට නෑ. ද්වේෂයෙන් ගිනි අරගෙන ආසනේ උඩින් ඉතින් ඔහුට සැපයක් නෑ. පිච්චෙනවා වෙන්නේ. ඒ වාහනය ඇතුළේ තියෙන සුවය, ඒ සුවය ඔහුට නෑ. ඔහු ද්වේෂයෙන් ගිනි අරගෙන ඒක ඇතුළේ ඉන්නේ. ඒ වුණාට ඒ වාහනය ඇතුළෙත් ඔහු කරන්නේ බණ අහන එක. ඇහෙනවා මිසක් අහල නෑ පින්නතුනි. ජීවිතයට බද්ධ වෙලා නෑ ධර්මයේ. ඒ දහම් කාරණාවට අනුව මම ගැන හිතන්න පුරුදු වෙලා නෑ. ඒකයි ධර්මයේ සඳහන් කළේ තමන්ට වඩා පල්ලෙහින් ඉන්න අය දිහා බලලා ඒ අයට වඩා මම හොඳයි කියලා කවදාවත් හිතන්න එපා කියලා. එහෙම හිතන්න ගත්ත තැන ඉඳලා වරදිනවා. ඒයි වරදින්නේ පින්නතුනි. අපිට වඩා පල්ලෙහින් ඉන්න අයට වඩා අපි හොඳයි කියලා හිතන්නේ. දැන් අපි කියමු සාමාන්‍ය පෙළ ලියලා හොඳට කෙනෙක් පාස් වෙලා. ඒ විභාගයේ ලියපු නැති අය ගැන කල්පනා කරලා මොහු කල්පනා කරනවා මම ලොකු උගතෙක් කියලා. විභාගයේ ලියපු නැති අයත් එක්ක සංසන්දනය කරාම
ඒ විභාගය ලියපු කෙනා හොඳ ලොකු උගතෙක්. එතනින් එහාට දියුණුවක් තියෙනවද? ඒ පහළ ඉන්න අයට වඩා මං හොඳයි. නමුත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තියෙන්නේ හොඳ කෙනෙක් වෙන්න නම් මොනවද කරන්න ඕනි? උසස් පෙළ ලියපු කෙනාට වඩා මං ඉන්නේ පල්ලෙහි. උපාධිය ගත්ත කෙනාට වඩා මං ඉන්නේ පල්ලෙහි. එහෙනම් මමත් එතෙන්ට යන්න ඕනේ කියලා හිතපු දවසට තමයි ඔහු එතෙන්ට යන්න වැඩ කරන්නේ. එහෙනම් අපි හිතනවා මම සිල් ගන්නවා, සිල් නොගන්න අයට වඩා මං හොඳයි. මම බණ අහනවා, බණ අහන්නේ නැති අයට වඩා මං හොඳයි. පින්නතන එහෙම හිතාම දියුණුවක් නෑ කියලා දේශනා කරලා පැහැදිලි කරන්නේ කොහොමද? මේ ශාසනයේ මට වඩා උසස් ආර්යයන් වහන්සේලා කොච්චර ඉන්නවද? ඒ ශ්‍රේෂ්ඨ උත්තම ආර්යයන් වහන්සේලාට වඩා මං ඉන්නේ කොච්චර පල්ලෙහිද? මම සෝවාන් වහන්සේට වඩා කොච්චර පල්ලෙහිද? පන්සිල් රකින්න කෙනා හිතන්න ඕනේ අටසිල් රකින්න කෙනාට වඩා මං හුඟක් පහළයි. දසසිල් රකින්න කෙනාට වඩා මං ගොඩක් පහළයි. සෝවාන් වහන්සේට, සකදාගාමීන් වහන්සේට, අනාගාමීන් වහන්සේට වඩා මං ගොඩක් පල්ලෙහින් ඉන්නේ. ආන් එහෙම හිතන්න පටන් ගත්තාම තමයි තමන්ටත් දසසිල් රකින්න හිතෙන්නේ. තමනුත් මේ ශාසනයේ ඉහළට යන්න ඕනේ කියලා හිතෙන්නේ. අපි ගියමු ක්‍රීඩාවක් කරන කෙනෙකුට. ඔහුට රිදී පදක්කමක් ලැබෙනවා. පදක්කම් නොලැබිච්ච අයතරේ රිදී පදක්කමක් ලබාපු ඔහු සතුටු වෙනවා. අහවල්ලුන්ට පදක්කම් නැතිකොට මට රිදී පදක්කමක් ලැබුණා කියලා. එතනින් සෑහීමකට පත් වුණොත් හරියයිද? රිදී පදක්කමට වඩා උඩින් තියෙන වරම් පදක්කම. එහෙනම් ඔහු ඊළඟ සැරේ උත්සාහ කළොත් රම් පදක්කමට යන්න, එතකොට තමයි දියුණුවක් තියෙන්නේ. පදක්කම් නැති අය අතරේ මට පදක්කමක් තියෙනවා කියලා නැතරුනොත් එතනින් එහාට දියුණුවක් ආයේ නැහැ. ආන් එහෙමනම් පින්නතිනි, මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හැම වෙලාවෙම අහගෙන තමන්ගේ ජීවිතයට බද්ධ කරගෙන මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ තුල පෝෂණය වෙච්ච උතුමන් වහන්සේලා අතර මම කවුද කියන ප්‍රශ්නේ තමන්ගෙන් හැම වෙලාවෙම අහන්න ඕනේ. එහෙම අහමින් අහමින් තමන් ඉහළට යන්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. මූල් හස්සවා මග්ගං ආජික්කේය. මග නොදන්නා කෙනෙකුට යම් කෙනෙක් මනාව මාර්ගය කියලා දෙනවද? ස්වාමීනි, මග වැරදුන මට භාග්‍යතුන් වහන්සේ නිවැරදි මග කියලා දුන්නා. මේ වාගේ නොයේක් ප්‍රකාශ කර කර භාග්‍යතුන් වහන්සේට ඔහු ප්‍රශංසා කරනවා. ප්‍රශංසා කරලා කියනවා, මං මුලා වූෙකුට මග කියන්නාසේ. අන්ධකාරේවා තේල පජ්ජෝතන් ධාරීය. ස්වාමීනි, අඳුරේ ඉන්න කෙනෙකුට තෙල් පහනක් දැල්වලා ආලෝකය ලබා දුන්නාසේ. චක්කුමන්තු රූපානි දක්කින්තිති. ඇස් ඇත්තු රූප දකිත්වා. රූප දකින්න පුළුවන් වෙන්නේ ඇස් තියෙන අයට. අඳුරේ ඉන්න කෙනාටත් පහනක් තියෙනවනම් රූප දකින්න පුළුවන්. එහෙනම් අඳුරේ ඉන්න කෙනෙකුට පහනක් දැල්වා දුන්නාසේ. ඇස් ඇත්තෝ රූප දකිත්වා. මේ වාගේ නොයෙක් ආකාරයෙන් භාග්‍යතුන් වහන්සේට ඔහු ප්‍රශංසා කරනවා. මිත්‍යා දෘෂ්ටියක් වැළඳගෙන හිටපු පෝතලිය බ්‍රාහ්මණයට නොයෙක් නොයෙක් ආකාරයෙන් උදාහරණ උපමා ගෙන හැර දක්වමින් භාග්‍යතුන් වහන්සේ ඔහු අඳුරින් එළියට අරගත්තා. ආන් ඒකේ ප්‍රීතිය තමයි පෝතලිය මේ ප්‍රකාශ කරන්නේ. අවසාන වශයෙන් පින්නතුනි සඳහන් කරනවා, ස්වාමීනි, මම භාග්‍යතුන් වහන්සේත් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ නිර්මල ධර්ම රත්නයත් භාග්‍යතුන් වහන්සේ නිසා මේ ලෝකයට උපන් ඒ අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝ රත්නයත් අද දැන් මේ මොහොතේ පටන් සරණ ගිය උපාසකයෙකුසේ සලකනසේක්වා. ඒ කියන්නේ මේ වෙලාවේ තමයි පෝතලිය බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. එනම් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ කොහොමද? අම්මා බෞද්ධ වුණා කියලා දරුවා බෞද්ධ වෙන්නේ හැපින්නතුනි. භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු දවසට තමයි
කෙනෙක් බෞද්ධයෙක් බවට පත්වෙන්නේ. බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සඟුන් සරණ ගියපු කෙනා බෞද්ධයය. යම් කෙනෙක් භාග්‍යතුන් වහන්සේ සරණ යනවා නම් ඔහු දහම් සඟුන් නිකම්ම සරණ ගිහිල්ල ඉවරයි. එනම් බුදුන් සරණ ගියපු කෙනා තුනුරුවන්ම සරණ ගියපු කෙනෙක්. මේ තුනුරුවන් හරියටම සරණ ගියපු කෙනා බෞද්ධයෙක්. බෞද්ධයා කියලා කියන්නේ මේ ලෝකේ හරි ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්. මොකක්ද ඒ ශ්‍රේෂ්ඨත්වය? යමෙක් තුළ නිවැරදිව තිසරණ තියෙනවා නම් ඒක නිසා තමයි හැමදාම සිල් ගන්න කලින් බුද්ධං සරණං ගච්ඡාමි කියලා අපි කියුවේ. බුද්ධං කියලා කියන්න ඕනේ. බුද්ධං කියලා කියලා හරියන්නේ නැහැ පින්නතුනි. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්න ඕනේ. ඒ කියන්නේ මේක සිහියෙන් කිය යුතු ප්‍රකාශයක්. සිහියෙන් කළ යුතු ප්‍රකාශයක්. පින්නතුනි මේ වාක්‍ය තුන මේ ශාසනයේ දිවුරුම් ප්‍රකාශ තුනක්. මොකද දිවුරුම් ප්‍රකාශයකයි නිකම් ප්‍රකාශයකයි තියෙන වෙනස? දිවුරුම් ප්‍රකාශයක අකුරු හරියටම නිවැරදිව ලියලා තියෙනවානේ. උච්චාරණය කරලා කියනවනම් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හරියටම උච්චාරණය කරන්න ඕනේ දිවුරුම් ප්‍රකාශයක. එහෙම නැත්නම් ඒ ප්‍රකාශය වලංගු නැහැ. ලියලා දෙනවනම් ඒත් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ හරියටම ලියලා තියෙන්න ඕනේ. එහෙමනුත් තමයි ඒ දිවුරුම් ප්‍රකාශයේ වලංගු වෙන්නේ. ඒ අල්ප ප්‍රාණ මහ ප්‍රාණ වෙනස් වීම තුළ සම්පූර්ණයෙන් ප්‍රකාශ කරන්න යන අර්ථය වෙනස් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. අන්න ඒකයි මං කිව්වේ මේ වාක්‍ය තුන මේ ශාසනයේ දිවුරුම් ප්‍රකාශ තුන. එනිසා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. බුද්ධං වෙනුවට බුද්ධං කියලා කිව්වොත් බුද්ධලා ගොඩක් ඉන්නවා පින්නතුනි. නමුත් බුද්ධ කියලා කියන්නේ එක්කෙනෙකුට. බුද්ධ ගොඩක් ඉන්නවා. බුද්ධ කියන්නේ එක්කෙනයි. ඒ සම්මා සම්බුද්ධයි. නමුත් බුද්ධ කියලා කියන්නේ වචනේ අර්ථ ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි මං කිව්වේ මේවා දිවුරුම් ප්‍රකාශ කියලා. එනම් පෝතලිය ගෘහපති සඳහන් කරනවා, ස්වාමීනි මම අද පටන් බුද්ධ රතනයේද ධම්ම රතනයේද සංඝ රතනයේද සරණ ගිය උපාසකයෙක්සේ පිළිගන්නාසේක්වා. ඒ කියන්නේ අද හරියටම බෞද්ධයෙක් බවට පත් වුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම අද පටන් ප්‍රාණය ඇතිතෙක් භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. මගේ මේ ජීවිතයේ පණ තියෙනකන් මම භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ ප්‍රතිඥාවක් දෙනවා. පෝතලිය ගෘහපති තමන් තිසරණයට පැමිණිච්ච බව මේ විදිහට භාග්‍යතුන් වහන්සේට ප්‍රකාශ කරනවා. පින්නතුනි මම මුලිනුත් සඳහන් කළා මේ උතුම් සූත්‍ර දේශනාව පුරාවටම භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරන්නේ අති උතුම් වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිළිබඳවයි. ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ තියෙන පැවිද්දන්ට විතරක් නෙමෙයි. මේ මුළු ශාසනීයම දේශනා කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මේ සිව්වනක් පිරිසට තමයි භාග්‍යතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ මේ සිව්වනක් පිරිසෙන්ම බලාපොරොත්තුනේ එකම දෙයක්. උපාසක උපාසිකාවන්ට වඩා යමක් භික්ෂූන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ බලාපොරොත්තු වුණා නම් ඒ වෙනස තියෙන්නේ සීලේ ළඟ විතරයි. අනික සියලු දේවල් මේ සිව්වනක් පිරිසෙන්ම එකම විදිහට භාග්‍යතුන් වහන්සේ අපේක්ෂා කළා. එහෙමනම් සඳහන් කරනවා පින්වතින් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ පිහිටියා වූ භික්ෂුව නුවණින් සලකලා ප්‍රහාණය කිරීම වශයෙන් ව්‍යවහාර සමුච්ඡේදය නුවණින් සලකලා කොහොමද ව්‍යවහාර සමුච්ඡේදය කරන්නේ, ව්‍යවහාර සමුච්ඡේදයේ යෙදෙන්නේ, ගිහි භාවයෙන් හරියටම මිදෙන්නේ, මේ සංසාරයෙන් මිදෙන්න කොහොමද කටයුතු කරන්නේ කියන කරුණු මේ පෝතලිය සූත්‍ර දේශනාවෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා.
එමනම් උතුම් වූ පෝතලී සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන ධර්ම දේශනා 13ක් අපි සිදු කරන්නට යෙදුණ. ඒ ශ්‍රේෂ්ඨ උත්තරීතර වූ සූත්‍ර දේශනාවේ අවසාන ධර්ම දේශනාවේ දායකත්වයයි මේ සැදැහැති පින්වත් පිරිස අද දවසේ දරන්නට යෙදුණේ. ඒ උතුම් දේශනාව දේශනා කරවන්න දායකත්වය දරමින් රැස් කරගත් උදාාරතර වූ පුණ්‍ය සම්භාර ධර්මයන් මේ සදහැවතුන් සියලු දෙනාටම අඩු නැතුව අනුමෝදන් වේවා. මේ සූත්‍ර දේශනාව පුරාවටම භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ශක්ති ප්‍රමාණෙන් සූත්‍රයට අනුව අට කතාවට අනුව කරුණු පැහැදිලි කරලා දේශනා කළා. තමන්ගේ ජීවිතවලට ඒ කරුණු එකතු කරගෙන භාග්‍යතුන් වහන්සේගේ කී කරු ශ්‍රේෂ්ඨ ශ්‍රාවකෙක් බවට පත් වෙලා සතර අපායට පිටුපාලා සුගතියෙන් සුගතියට ගමන් කරලා සංසාරයෙන් එතර වෙන්නේ සියලු දෙනාටම මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් වූ ධර්මානුශාසනාවේ දායකත්වය දරනු ලබන්නේ මතුගම මහ කළු පහන ලිහිණියාවේ පදිංචි විද්‍යාරත්න කුමාරගේ මහත්මයා සහ තම ස්වාමි දියණිය වන පුෂ්පා රංජනී මහත්මිය විසින් උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත් වුන වේලිසිඤ්ඤෝ කුමාරගේ පියාණන් ගංගොඩවිලගේ එමානෝනා මෑණියන් මාමණ්ඩිය වන කස්තුරි ගෙදර චාර්ලි සප්පුහාමි තම පියාණන්ට මෑණියන්ට මාමණ්ඩියට මේ උතුම් ධර්ම දානමේ කුසල කර්මය අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. සෙත් ප්‍රාර්ථනා කරනවා 2024 හතරවෙනි මාසයේ 29 වන දිනට 55 වන ජන්මදිනයේ යෙදුණු විද්‍යාරත්න කුමාරගේ මහත්මයාට සහ බිරිඳ වන පුෂ්පාරංජනී මහත්මියටත් WP ජේනෝනා මෞතුමියටත් දෙපාර්ශ්වයේම සියලු සහෝදර සහෝදරියන්ටත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතර දේශකයන්න් වහන්සේටත් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනය උදා වේවා කියලා බොහෝම කල්යාණ මිත්‍රත්වයෙන් අපටත් පින් අනුමෝදන් කරලා තියෙනවා. විද්‍යාරත්න කුමාරගේ මහත්මයා සහ පුෂ්පාරංජනී මහත්මිය විසින් පුණ්‍යානුමෝදනා කළ දෙමව්පියන්ට මාමණ්ඩියට මේ පින් අඩු නැතුව අනුමෝදන් වේවා. ආශිර්වාද කළ තම පවුලේ සියලු දෙනාටමත් ඒ වගේම එම මහත්මාට මහත්මියටත් දූදරු මුණුබුරු මිනිබිරියන්ටත් රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා. හැම කෙනෙකුටම ඉතාම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් අමා මහ නිවනින් සැනසෙන්න මේ සියලු කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.